සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝව ප්‍රථම වරට අංශක 360ක රේඩාර් පද්ධතියකින් සමන්විත වෙන Ducati Maltistrada V4 bike එක ගැන. ඉතින් ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනි බයික් ලෝකය ගැන අලුත්ම තොරතුරු ගේන අපේ Mano Productions YouTube channel එක වතාවම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ලෝව ප්‍රථම 360 රේඩාර් පද්ධතියකින් සමන්විත වෙන යතුරු පැදියක් ලෙසට Ducati Maltistrada V4 යතුරු පැදිය Ducati සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා. Ducati සමාගමේ Maltistrada යතුරු පැදෙහි නවතම මාදිලිය 2021 වසර වෙනුවෙන් පසුකියදා Ducati විසින් එළිදැක්වනු ලැබුවා. මෙම යතුරු පැදියට සම්පූර්ණයෙන්ම අලුත් එන්ජිමක් සහ ඉලෙක්ට්‍රොනික පැකේජයක් අඩංගු වෙනවා. නවතම 1158cc Gran නමින් හඳුන්වන එන්ජිමෙන් අශ්ව බල 168ක් ජනනය කරන මේ යතුරු පැදියෙහි වැල්ල සැකසීමක් කිලෝමීටර 121,020 අතර සිදු කළ යුතු අතර අනෙකුත් නඩත්තු කටයුතු කිලෝමීටර 40,000ක් පමණ සිදු කිරීමට හැකි අන්දමට සකසා තිබෙනවා. මෙය මොවුන්ගේ කලින් වූ ඩෙස්මොඩ්‍රොමික් එන්ජිමට සාපේක්ෂව 30%ක ප්‍රමාණයක වැඩිවීමක්. මේ අනුව මෙම එන්ජිම ලොව නඩත්තු අවම සහ සේවා වාර අතර කිලෝමීටර ගණන වැඩිම යතුරු පැදිය ලෙසට හඳුන්වා දිය හැකි වෙනවා. එමෙන්ම මේ යතුරු පැදියට ඇති විශේෂම අංගය වන්නේ මෙම යතුරු පැදියට අංශක 360ක් පුරා විහිදෙන දියුණු රේඩාර් පද්ධතියක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ රේඩාර් පද්ධතිය මගින් මෙම බයික් එකට ඉදිරියෙන් ඇති වාහන සහ චලනය වෙන වස්තුන්, සත්වයන් ආදී ද්‍රව්‍යයන් ගැන ධාවකයාට අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. කොහොම නමුත් 2021 වසරේදී වෙළඳපොළට නිකුත් වන මෙම යතුරු පැදිය සඳහා Ducati විසින් තවමත් ස්ථිර මිලක් නියම කරලා නැහැ. ඉතින් දැන් ලංකාවේ තියෙන නීති රීතිත් එක්ක මේ වගේ බයික් එකක් ලංකාවට ගේන එක ඉතාමත් අමාරු දෙයක්. ඉතින් අපි බලමු ඉදිරි ආණ්ඩුවකින්වත් අඩුම ගන්න මේ ආණ්ඩුවෙන්වත් පස්සේ කාලෙක හරි අපේ බයික් පිස්සන්ටත් සාධාරණයක් ඉටු කරයිද කියලා. ඉතින් දිනපතා අලුත් වන බයික් ලෝකය ගැන දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.